හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ ලෝකේ තියෙන ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ගොඩාක් දේවල් තේරුම් ගන්න තියෙනවා. හැබැයි මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න ගොඩාක් අය තමන්ගේ හිත තේරුම් අරගෙන නැහැ කියලා. යම් කිසි කෙනෙක් තමන්ගේ හිතේ ස්වභාවය මනවින් තේරුම් ගන්නව නම් ඒ අයට කොහොම සතුටින් සැනසille ජීවත් වීමේ හැකියාව තියෙනවා. යාළුව දෙන්නේ හිටියා. එක යාළුවෙක් කිව්වා හෙට පෝය දවස මම යනවා සිල් ගන්න. ඔයත් එනවද? අනිත් යාළුවා කිව්වා හා ඇත්තමයි නේද හෙට නිවාඩුනේ. මම යනවා මාළු බාන්න. ඔයත් එනවද? දෙන්නට දෙන්න කැමති වුණේ නැහැ. කොහොම හරි එක්කෙනෙක් ගියා සිල් ගන්න, අනිත් කෙනා ගියා මාළු බාන්න. මාළු බාන්න ගියපු යාළුවා බිලිකොක්කත් වතුරට දාගෙන මෙහෙම කල්පනා කරනවා. දැන් මං උදේ ඉඳලා පැය කිහිපයක් මේ බිල්කොක්කත් වතුරට දාගෙන මෙතන දැඟලුවා. මාළු කීප දෙනයි අල්ල ගන්න පුළුවන්කම ලැබුණේ. අනික මේක මහා පෞකාර වැඩක්. අපරාදි මටත් යන්න තිබ්බේ සිල් ගන්න. සිල් ගන්න ගියපු යාළුවා අපෝ මේක මහා මොන කම්මැලි වැඩක්ද? සින්දුවක් අහන්න නැහැ. නාට්‍යයක් බලන්න නැහැ. කිසිම වින්දනයක් නැහැ. අපරාදි ආවේ මේ කම්මැලි ගමන. උදේ ඉඳලා ඉඳගෙන ඉඳලා මගේ කොන්ද අතට දෙනවා දැන්. මටත් යන්න තිබ්බේ මාළු බාන්න යාළුවත් එක්ක. අන්න ඒක තමයි අපේ හිතේ ස්වභාවය. අපි කොයි දෙයකින්වත් තෘප්තිමත් නොවන ස්වභාවයකින් යුතු මනසක හිමිකරුවන් බව තේරුම් ගන්නට අවශ්‍යයි. අපේ ජීවිත හැම දෙයක් සම්බන්ධයෙන්ම හිතෙනවා. එහෙම නෙමෙයි කරන්න තිබුණේ, මෙහෙමයි කරන්න තිබුණේ. එයත් එක්ක නෙමෙයි මේ දේ කරන්න තිබුණේ, මෙයත් එක්කයි කරන්න තිබුණේ. එදා නෙවෙයි මේක කරන්න තිබුණේ, මෙදායි කරන්න තිබුණේ. ওই විදිහට අපි කරප කියපු හැම දෙයක් සම්බන්ධයෙන්ම බොහෝ දිනකට අතෘප්තිකර මානසිකත්වයක් තියෙනවා. ඒක හිතට ලොකු පීඩනයක්. අපේ නිදහස සැනසille නැති කරනවා. ඉතින් අපි කොයි විදිහට කොයි දේ කළත් ඒ විදිහේ විවේචනාත්මක සිතුවිලි ඒ විදිහට නොවේ මේ විදිහටයි කරන්න තිබුණේ අපරාධ එහෙම කළේ වගේ සිතුවිලි අපේ හිත තුළ පැන නගින එක ස්වභාවයක්. ඒක තමයි අතෘප්තිකර හිතක අතෘප්තිකර මානසිකත්වයෙන් යුතු පුද්ගල මනසේ ස්වභාවය. ඉතින් මේක තේරුම් ගත්තොත් එහෙම අපිට මේක තමයි හිතේ ස්වභාවය කියලා. එයත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙනවා හොඳින්. ඒ වගේම මේ ස්වභාවයේ තේරුම් ගැනීම තුළ අපිට හොඳ නිදහස් සාමකාමී මානසිකත්වයක් ඇති කර ගන්නටත් පුළුවන්කම ලැබෙනවා. මේ වගේ අරුත් බර කතාවකින් නැවතත් හමු වෙමු.